අද මම ඔයගලන්ට කියා දෙන්න යන්නේ කොහොමද සිංහල යුනිකෝඩ් Ubuntu වලට දාගන්න හැටි. දැන් තමයි ගොඩක් කට්ටිය Ubuntu වලට යුනිකෝඩ් දාගෙන ඇති. තාම එහෙම යුනිකෝඩ් දාගන්න බැරි වුණ කවුරු හරි ඉන්නවනේ. ඔයගලන්ට පුළුවන් මේ කියා දෙන විදිහට යුනිකෝඩ් දාගන්න. එහෙනම් මුලින්ම කරන්න ඕනේ අපි Google එකට යන්න ඕනේ. Google එකට ගිහිල්ලා type කරන්න සිංහල යුනිකෝඩ් කියලා type කළා. akcbus.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා Linux කියලා ටැබ් බටන් එකක් තියෙනවා. ඒ බටන් එක press කරන්න. press කළා පල්ලෙහාට පොඩ්ඩක් scroll කරගෙන යනකොට Ubuntu කියලා තියෙනවා. ඒකේ දීලා තිනවා super user run කරන ඔනි කෝඩ් එක. අපි ඒ කෝඩ් එක copy කරගෙන terminal එක open කරගන්නවා. control alt t press කරලා terminal එක open කරගෙන sudo කියලා ටයිප් කරලා ස්පේස් එකක් තියලා අපි අර කොපි කරගත්ත කෝඩ් එක paste කරනවා. එතකොට අහනවා super user ගේ password එක. ඊට පස්සේ මම super user ගේ password එක ලබා දෙනවා මගේ. ඕවලෝ ඔයගොල්ලන්ගේ super user ගේ password එක ලබා දෙන්න. super user ගේ password එක ලබා දුන්නාට පස්සේ ඕගොල්ලන්ගෙන් අහනවා මේක install කරන්නද කියලා. ඊට පස්සේ y අකුර press කරලා ආයෙත් එක බලනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති install වෙනවා. හරි. ඊට පස්සේ කරන්න ඕනි second code එක copy කරගෙන terminal එකේ ibus-setup කියලා type කරාම open වෙනවා ibus preferences කියන window එක. ඒ window එකේ ඔයගලන්ට පේනවා enable disable කියලා තියෙනවා. ඒකම enable එකට shortcut key එකක් දෙනවා. keyboard shortcut එකක් alt එකයි alt key එක press කරන s අකුර. ඊට පස්සේ ඒක මම add කරගෙන okay කරනවා. ඊට පස්සේ disable එකට දෙනවා alt d අකුර. add කරගෙන okay කරනවා. හරි. ඊට පස්සේ input method වලට ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතනින් select input method එකෙන් select කරගන්න ඕනි අපේ keyboard type එක සිංහල සිංහලීස් කියන තැනින් විජේසේකර කියන එක මම select කරලා add කරගෙන close කරනවා. හරි. දැන් මම සිංහල යුනිකෝඩ් Ubuntu වලට දාගෙන අවසන්. අපි දැන් බලමු කොහොමද ඒක වැඩ කරන්න කියලා. මම අලුත් tab එකක් open කරගෙන ඊට පස්සේ මම type කරනවා මගේ නම මම නිකන් type කරා English වලින්. ඊට පස්සේ මේක සිංහල යුනිකෝඩ් වලින් type කරලත් බලමු. සිංහල යුනිකෝඩ් යොදා ගන්නකොට මම shortcut key එකක් දුන්නා alt එකයි s අකුරයි. හරි. ඔතන ඔයගලන්ට පේනවා ඇති දකුණු පැත්තෙන් උඩින් සියන්න අකුරක් කමනිල් පාටින්. ඒ කියන්නේ සිංහල යුනිකෝඩ් වල change වුණාම alt එකයි d press කරාම ඒකයි යථා තත්ත්වයටපත් වෙනවා. හරි. මම alt එකයි S එකයි ඔබලා සිංහල යුනිකෝඩ් වලට change කරලා මම ආයි type කරනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති දැන් සිංහල යුනිකෝඩ් වැඩ කරන හැටි. ආයි මම control D press කරත් keyboard එක change වුණා. එතකොට English වලින් type වෙනවා. මම හිතනවා ඔයගලන්ට දැන් ගොඩක් පැහැදිලි වෙන්න ඇති සිංහල යුනිකෝඩ් install කරගන්න හැටි, සිංහල යුනිකෝඩ් කොහොමද භාවිතා කරන්න හැටි ගැනයි. ඔයගලන්ට මොනවා හරි මේ පාඩම ගැන මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අපේ සිංහල Linux group එකට යොමු කරන්න අපිට පුළුවන් උදව්වක් අපි කරන්න. එහෙනම් ඔයගලන්ට බොහොම ස්තුතියි.